ඔයාල හැමෝම අද තයිබෝන් කියලා පිළිගන්නව පසඳ වීලොග්ස් ඉතින්ගෙන් තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකට අද මම කියලා දෙන්නේ Google Chrome හරහා ඔයාලගේ ෆෝන් එකට එන ඇඩ්ස් නොටිෆිකේෂන්ස් බ්ලොක් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් ඔයාලා දන්නවා සෙටින්ග්ස් හරහා ඇප් එකකට එන නොටිෆිකේෂන් බ්ලොක් කරන්න. ඒ විදිහට ඔයාලා ඇප් නොටිෆිකේෂන්ස් බ්ලොක් කළොත් ඔයාලට වැදගත් නොටිෆිකේෂන් එකක් උනත් එන්නේ නැහැ. ඉතින් අද මම කියලා දෙන ක්‍රමෙන් ඔයාලට පුළුවන් හරිම විදිහට ඇඩ්ස් බ්ලොක් කරන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අද මතක් කරන්න ඔයාලා තාමත් පසුන Vlogs YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න subscribe කරලා එහා පැත්තේ තියෙන notification bell icon එක click කරන්න. එතකොට මම දාන අලුත්ම අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like කරන්න comment කරන්න ඒ වගේම යාළුවන්ට බලන්න අමතක නොකර share කරන්න. ඉතින් ඔයාලා මුලින්ම settings වලට යන්න. ඊට පස්සේ ඔයාලට settings වල යටට යනකොට බලාගන්න පුළුවන් Google settings කියලා option එකක් තියෙනවා. ඒක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලාගන්න පුළුවන් මෙතන services කියන option එක යටතේ තියෙනවා. දෙවනියට ads කියලා එකක් ඔයගොල්ලෝ ඒක උඩ touch කරන්න. ඊට පස්සේ මෙතන බලාගන්න පුළුවන් ads by Google කියන එකක් තියෙනවා. ඔයගොල්ලෝ ඒක උඩ touch කරන්න. ඉතින් දැන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මෙතන යටට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් දම් පාට දෙන ඇඩ් සෙටින්ග්ස් කියලා. ඔයගොල්ලෝ ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඉතින් දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් නිල් පාට රවුමක් තියෙනවා. ඔයාලා ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙතන මේ විදිහට වැටෙනවා. මෙතන යටෙන් තියෙන ටර්න් ඔෆ් කියලා. ඔයගොල්ලෝ ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ ආයෙත් මෙතන වැටෙනවා මේ විදිහ එකක්. ඒක එතන තියෙනවා ගොටිත් කියලා. ඔයගොල්ලෝ ඒක උඩ ටච් කරන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අර නිල් පාට රවුම් මෙතන සුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා Google එක හරහා Google Chrome එක හරහා Google එකෙන් එන ඇඩ් ඔයා බ්ලොක් කරලා ඉවරයි. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් Google Ads කරදරේ නවත්තන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට මම දැන් අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් සුබ දවසක්.